gossip නම් gossip වන්න මේ සතිය අපි අලුත්ම වීඩියෝ එකත් එක්ක තමයි එකතු වෙන්නේ අද දවසේ කලාලෝකේ දොරදුර ආත මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් මතකතුව Shy FM official YouTube channel එක subscribe කරලා තියාගන්න වීඩියෝ එක නිකන් බලන්න අමතක කරන්න එපා මුලින්ම කියන්න හදානේ අපේ රටේ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියා, ගායන ශිල්පියා, ඒ වගේම නිවේදන ශිල්පියා ගැන. ඒ තමයි යුරේනි රොෂිකා. ඉතින් පහුගිය දවසක අපේ එක එපිසෝඩ් එකකින් අපි ඔයාලට කිව්වා යුරේනි රොෂිකාට ඇමරිකාවේ රියැලිටි වැඩසටහනක විනිශ්චයකාරවරියක් විදිහට ආරාධනා ලැබුණා කියලා. ඉතින් එයා එහෙ ගිහිල්ලා ඊට පස්සේ දැන් එයා මේ වෙනකොට ඉන්නේ ජපානයේ. ඉතින් ජපානයේ ගිහිල්ලා මෙයාගේ කාලේ ගත කරන විදිහ ගැන හරි ලස්සන ෆොටෝෂූට් එකක් එක්ක එයාගේ සමාජ මාධ්‍ය මෙන්න මේ විදිහට විස්තර කරලා තිබුණා. හැමෝගේම ආදරය දිනාගත්තු දක්ෂ රංගන ශිල්පියෙක් තමයි තලපති විජය කියලා කියන්නේ. ඉතින් එයාට ඉන්දියාවේ වගේම ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඉතින් විශේෂම දේ තමයි තලපති විජය මේ දවස්වල ලංකාවේ ඉන්නේ යාගේ 68 වෙනි ෆිල්ම් එකේ ෂූටින් වලට ඇවිල්ලා. ඔහුනත් මේ දවස්වල යාගේ එක එක විදිහේ ප්‍රවෘත්ති හැමතැනම ප්‍රචාරය වෙනවා. මේ දවස්වල තලපති විජය ගැන අහන්න ලැබෙන විශේෂම දේ තමයි 68 වෙනි ෆිල්ම් එක වගේම 69 වෙනි ෆිල්ම් එකෙන් පස්සේ මුළු කාලීන දේශපාලනයේ විදිහට කටයුතු කරනවා කියන එක. මුලින්ම කියන්නත් වෙන මෙහෙම තලපති විජය කියලා කියන්නේ අවුරුදු 10 සිනමාවට ආපු දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් තලපති විජය මේ දවස්වල මොනවද කරලා තිබුණා? පෙබරවාරි 2 වෙනිදා නිවේදනය කරලා තිබුණා යම් 68 වෙනි සහ 69 වෙනි ෆිල්ම් එකෙන් පස්සේ මේ ෆිල්ම් දෙක රිලීස් කරා පස්සේ යම් පූර්ණ කාලීන දේශපාලනයේ ඉතින් මේ වෙනකොට යායාගේ දේශපාලන පක්ෂයේ නම නම් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. තමිලක වෙත්‍රික් අසාගම කියන පක්ෂයෙන් තමයි යායාගේ දේශපාලන ගමන ආරම්භ කරනවා කියලා මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. කොහොමනම් තලපති විජය කියලා කියන්නේ හැමෝගේම ආදරේ ඉන්දියා සිනමාවේ තමයි ලංකාවේ හැම තැනකම ආදරේ දිනාගත්තු දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් මේ වගේ රංගන ශිල්පියෙක් සිනමා ගමන අවසන් කරලා දේශපාලන ගමනට ඇත්තටම එයිද එහෙම නැත්නම් යා රංගනයත් එක්කම දේශපාලන ගමනත් ඉදිරියට ආයිද කියලා අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. අපි බලමු ඉස්සරහට මොන වගේ දෙයක් ඇත්තටම වෙයිද කියලා. ඉතින් අද දවසේ කලාලෝකේ තොරතුරු ඔන්න ඔය විදිහයි. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. මචාන්යා මනීෂා